ඔබේ ස්මාර්ට්ෆෝන් එකට ඔබ ඇතුළත් කරන ඇප්ස් විවිධ අවශ්‍යතා අනුව වෙනස් වෙනවා. නමුත් ලෝකයේ වැඩි දෙනෙකු යොදා ගන්නා ඇප්ස් ඔබේ ෆෝන් එකටත් ඇතුළත් කර අත්හදා බලන්නට ඔබ කැමති නේද? අනන්තවත් ඇප්ස් අතරින් වඩාත් වැදගත් ඇප්ස් යෑම දුෂ්කර කටයුත්තක්. නමුත් දැන් අපි ඉදිරිපත් කරන්නේ ගෙවී යන 2017 වසරේ Android ෆෝන් භාවිතා කරන්නන් යොදාගත් වැදගත් ඇප්ස් කීපයක් පිළිබඳවයි. මේ අතර අපේ රටේ නිර්මාණකරුවන් විසින් නිර්මාණය කරන ලද ඇප්ස් කීපයක්ද ඇතුළත් වෙලා තියෙනවා. Truecaller. අපි එදිනදා දුරකථනය භාවිතා කිරීමේදී පැන නගින ලොකුම ගැටලුවක් තමයි නොදන්නා අංකවලින් ලැබෙන ඇමතුම්. ඉතින් දුරකථන ඇමතුම ලබා දෙන්න තමන්ව නිසි ලෙස හඳුන්වා නොදුන්නහොත් පැන නගින ලොකුම ගැටලුව තමයි කවුද මේ කතා කරපු කෙනා කියන එක. ඉතින් ගොඩක් අය කරන්නේ දුරකථන සමාගම්වල ඉන්න තමන්ගේ මිතුරන්ව සොයන එක. එම අංකය දැන ගැනීමට නමුත් තවදුරටත් එසේ කිරීමට අවශ්‍ය වෙන්නේ නැහැ. Truecaller ඇප් එක ඔබේ දුරකථනයට Google Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරගෙන එමගින් ඔබට පුළුවන් නොදන්නා අංකවලින් පැමිණෙන දුරකථන ඇමතුම්වල සැබෑ හිමිකරු දැන ගැනීමට. Recharger. තවමත් ඔබ මේ ඇප් එක පිළිබඳව නොදන්නවා විය හැක. මේ ඇප් එක නිසා ඔබට තවදුරටත් ෆෝන් එකට කාඩ් දාන්න වද වෙන්න ඕනේ නෑ. ඔබට කරන්න තියෙන්නේ මේ ඇප් එක Google Play Store එකෙන් ඩවුන්ලෝඩ් කර ගැනීම පමණයි. ඊට පස්සේ රිචාර්ජ් කරන්න ඕනේ කාඩ් එක සූරා ඇප් එක ඕපන් කරගෙන කැමරාවට පෙන්වන්න ඕනේ. ඊට පස්සේ ඔබට එම රිචාර්ජ් මුදල ඔබේ දුරකථනයට හෝ පින් අංකයේ මිතුරෙකුට උනත් යවා ගන්න පුළුවන්. ShareIt. ඔබට තියෙන්නේ කුමන වර්ගයේ දුරකථනයක් වුවත් පරිගණකයක් වුවත් ඒවා අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කර ගැනීමට තිබෙන පහසුම ක්‍රමය තමයි ShareIt කියන්නේ. මෙමගින් ඔබට ෆොටෝස්, වීඩියෝස්, ඕඩියෝස් ඕනෑම ෆයිල් එකක් පහසුවෙන් ෂෙයා කර ගැනීමට හැකියාව ලැබෙනවා. මේ සඳහා අන්තර්ජාල සම්බන්ධතාව අවශ්‍ය නොවීම මෙම ඇප් එකේ තියෙන තවත් විශේෂත්වයක්. Snapseed. ජංගම දුරකථන මගින් ලබා ගන්නා ඡායාරූප සමාජ ජාලාවල පළ කිරීම අද උන්මාදයක් වෙලා තියෙන්නේ. ඉතින් ගොඩක් අය උත්සාහ කරන්නේ තමන් ලබා ගන්නා ඡායාරූප ලස්සනට පේන්න එඩිට් කරන එක. මේ සඳහාම Google සමාගම විසින් හඳුන්වා දුන් ඇප් එකක් තමයි Snapseed කියන්නේ. ඔබට මෙම ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තම වෙන කිසිම ඇප් එකකින් ලබා ගැනීමට අපහසුතරමේ ලස්සනකින් යුතුව ඔබගේ ඡායාරූප එඩිට් කරගන්න පුළුවන්. Brave Browser. මෙය ඔබ භාවිතා කරන ආකාරයේ බ්‍රවුසර් එකක්. නමුත් මෙම බ්‍රවුසර් එකේ ලොකු විශේෂත්වයක් තියෙනවා. ඒ තමයි ඔබ මේ ඇප් එක භාවිතා කරනවා නම් තවදුරටත් ඇඩ්වර්ටයිස්මන්ට් ගැන කරදර වෙන්න දෙයක් නැහැ. ඒ වගේම pop-up ads තවදුරටත් කරදරයක් වෙන එකකුත් නැහැ. ඔබට අන්තර්ජාලයේ භාවිතයේදී නොදැනුවත්වම ඔබේ ජංගම දුරකථනයට විවිධ සේවා ඇක්ටිව් වෙලා ඔබේ දුරකථනයේ මුදල් විශාල වශයෙන් කැපිල යන අවස්ථා තියෙනවා නේද? එවිට දුරකථන සමාගම් සමග ගැටලු පවා ඇති වෙනවා. නමුත් මේ මැප් එක මගින් එම අපහසුතා මගහැරෙනවා. KineMaster. අපි කලින් කතා කළානේ ෆොටෝ එඩිට් කරන ඇප් එකක් ගැන. දැන් අපි මේ කතා කරන්න යන්නේ වීඩියෝස් එඩිට් කරන ඇප් එකක් ගැන. මේ ඇප් එක මගින් ඔබට පහසුවෙන් ඔබේ වීඩියෝස් එකක් ඉතාමත් ඉහළ ගුණාත්මක භාවයකින් එඩිට් කරගැනීමේ හැකියාව ලැබෙනවා. ඔබ ට්‍රැවල් කරන කෙනෙක් නම් ඔබ ගිය ගමනේ ලස්සන වීඩියෝ එකක් ඔබට එවෙලෙම එඩිට් කරලා සකස් කරගැනීමට මෙමගින් අවස්ථාව හිමි වෙනවා. Opera VPN. මේ කතා කරන්න යන්නේ තවත් සුවිශේෂී ඇප් එකක් ගැන. ඔබ VPN ගැන අසා තිබෙනවද? VPN කියන්නේ අපට අපේ රටේ ඉඳන් බලන්න බැරි, ඒ කියන්නේ අපිට බ්ලොක් කරලා තියෙන වෙබ්සයිට්ස් වලට පහසුවෙන් යන්න පුළුවන් වෙන්න හදාගන්න පුළුවන් තාක්ෂණයක්. ඉතින් මේ තාක්ෂණය යොදාගෙන නිර්මාණ කරලා තියෙන ඇප් එකක් තමයි මේ Opera VPN කියන්නේ. මෙම ඇප් එක යොදාගෙන ඔබට පහසුවෙන්ම වෙනත් රටවල් වලට පමණක් සීමා කරන අපේ රටේ ඉඳන් බලාගන්න බැරි විශ්ව දැනුම ලබා ගන්න පුළුවන්. Gboard. පසුගිය දවස්වල අපේ රටේ ගොඩක් අය කතා කරපු ඇප් එකක් තමයි මේ. මොකද මෙච්චර දවසක් ඉංග්‍රීසි භාෂාවට පමණක් තිබුණු මේ ඇප් එක දැන් සිංහල භාෂාවෙනුත් භාවිතා කරන්න පුළුවන්. මේකේ තියෙන විශේෂත්වය තමයි ඔබට සිංහල ටයිප් කරන්න අවශ්‍යතාවයක් නොමැතිවීම. ඔබ Gboard ඇප් එක ඕපන් කර ඔබට අවශ්‍ය දේ කියනකොට ඔබ කියන වචන සිංහල භාෂාවෙන්ම ටයිප් වෙනවා. ඉතින් මේ ඇප් එක මගින් තවදුරට ඔබට ටයිප් කරන කරදර වලින් මිදෙන්න පුළුවන්. rdmns.lk. කෝච්චිය පරක්කුයිද? ලංකාවේ කෝච්චියක් පරක්කු වෙනවා කියන එක
ඉතිං සාමාන්‍ය දෙයක්නේ අපි මේ කතා කරන්න යන්නේ ගොඩක් දෙනෙක් මුහුණ දෙන එම ගැටලුවට සාර්ථක විසඳුමක්. දුම්රිය මගින්ගේ නිල සමූහය විසින් හඳුන්වා දී ඇති නවතම rdmns.lk ඇප් එක මගින් ස්ටේෂන් එකට යන්න කලින් දුම්රිය පරක්කුද නැද්ද යන්න වගේම කෝච්චි ගැන තව ගොඩක් විස්තර ගන්න පුළුවන්. ෆ්ලයිසෝ නිතරම සමාජ ජාලා මාධ්‍ය සමග ඉන්න ඔබට මේ ඇප් එක අනිවාර්යයෙන්ම වැදගත් වෙනවා. මේ ඇප් එක මගින් අපි නිතරම භාවිතා කරන Facebook, Instagram, Twitter කියන සේවා තුනම එකම ඇප් එකකින් භාවිතා කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔබ තවදුරටත් මේ සේවා සඳහා වෙන වෙනම ඇප්ස් තුනක් භාවිතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ෆ්ලයිසෝ ඇප් එක මගින් ඔබේ සමාජ ජාලා මාධ්‍යවල වැඩ කටයුතු වඩාත් පහසු කරලා දීලා තියෙනවා. ඔබ තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම කුඩා සීනුවේ බුවත් අලුත් videos දාපු ගමන් ඔබට දැනගන්නත් පුළුවන්.